අපි දැන් බලමු මේ ලයින්ස්වි කනෙක්ටෝසි පාවිච්චි කරලා ෂේප් එකක් අඳින්න කොහොමද කියලා. මම ලයින් ටූල් එක ගන්නවා. අරගෙන මෙන්න මේ විදිහට ලයින් එකක් අඳිනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේ ලයින් එක පටන් ගත්තනයි අවසාන වෙච්ච තැනයි, ඒ කියන්නේ කෙළවරවල දෙකේ මෙන්න මේ විදිහට පොඩි නිල් පාට ඩොට් එකක් තියෙනවා. zoom කරලා බලමු. zoom කරපුවාම මෙන්න මේ විදිහට පොඩි නිල් පාට ඩොට් එකක් පේනවා. අනෙක් කෙළවරෙත් නිල් පාට ඩොට් එකක් තියෙනවා. මේවට කියනවා connectors කියලා. තවත් ලයින් එක මේ ලයින් එකටම කනෙක්ට් කරන්න, ඒ කියන්නේ සම්බන්ධ කරන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ අන්නේ කනෙක්ට් එකක් විල මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඊළඟ ලයින් එක අඳිනවා. දැන් බලමු ලයින්ස් දෙක කනෙක්ට් කරලාද කියලා. සිලෙක්ෂන් ටූල් එක ගන්නවා. එක ලයින් එකක් අඳිනකොට ඔය ලයින්ස් දෙකම මේ විදිහට ඇදිලා යනවා. දැන් මේ ලයින්ස් දෙක කනෙක්ට් කරලා තියෙනවා. අපිට තවත් ලයින් එකක් මේ වගේ මේකට කනෙක්ට් කරන්න ඕන නම් ආයෙත් ලයින් ටූල් එක ගන්නවා. කනෙක්ට් එකක් උඩ මේ විදිහට ක්ලික් කරනවා. තවත් ලයින් එකක් අල්ලනවා. දැන් ඒ ලයින් එකත් අර කනෙක්ට් එක මගේ ඇඩ් වෙලා තියෙනවා. දැන් ලයින්ස් තුනම තනි ලයින් එකක් එළියට තියෙනවා. අපි දැන් මේ ලයින්ස් තුන ගත්තොත්, මේ ලයින්ස් තුනේ හැදිච්ච ෂේප් එක ගත්තොත් මේක ඕපන් ෂේප් එකක් වෙනවා. ඒ කියන්නේ මේ පැත්තකින් විවෘතයි. උගලන මතක ඇති අපි ෂේප්ස් ඉගෙන ගන්නකොට ඕපන් ෂේප්ස් ගැනගෙන ගත්තා. සාමාන්‍යයෙන් මේ ඕපන් ෂේප් එකට ෆිල් කලර් එකක් දාන්න බෑ. ගොඩක් මෘදුකාංග වල එහෙම හැකියාවක් නෑ. ඒත් මේ මෘදුකාංගයේ මේ වගේ ඕපන් ෂේප් එකකට උනත් මේ වගේ සිලෙක්ට් කරලා ෆිල් කලර් එකක් දාලා මේ වගේ ෆිල් කරන්න පුළුවන්. අපි අන්ලූ කරමු. ඒ වගේම තමයි මේ ෂේප් එක දැන් මේ ඇදලා තියෙන ඕපන් ෂේප් එක ක්ලෝස් කරපුවාම ඔටෝමැටිකලි ෆිල් එකක් ඇද්දෙනවා. අපි බලමු ක්ලෝස් කරන්නේ කොහොමද කියලා. මම ලයින් ටූල් එක අරගෙන ආයෙත් මේ වගේ කනෙක්ට් කුලින් පටන් ගන්නවා. දැන් ඔටෝමැටිකලි කනෙක්ට් කරා. ඊළඟ තලින් මෙන්න මේ විදිහට කනෙක්ට් කරලා නවත්තනවා. හරි. දැන් පෙන්වනවා මේක ක්ලෝස් ෂේප් එකක් විදිහට හැදුනේ. අවසාන ලයින් එකත් මේ කනෙක්ටර්ස් දෙක මගින් අනෙක් ලයින් තුනට කනෙක්ට් වුණාම සම්පූර්ණ සංවෘත ෂේප් එකක්, ඒ කියන්නේ ක්ලෝස් ෂේප් එකක් හැදුනා. එතකොට ඔටෝමැටිකලි ෆිල් එකක් දාගත්තා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ කනෙක්ටර්ස් මගින් ලයින්ස් කනෙක්ට් කරලා ෂේප් එක අදින හැටිත්, ඒ වගේම ඒ ෂේප් එක සංවෘත ෂේප් එකක්, එහෙමත් නැත්නම් ක්ලෝස් ෂේප් එකක් වුණාම ඔටෝමැටිකලි ඒ ෂේප් එක ෆිල් වෙන ආකාරයත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. අපි තවත් ලයින් ටයිප් එකක් කරන් බලමු. මේ ලයින් එකේම තියෙනවා තව ලයින් ටයිප්ස්. ඔයගලන්ට මතක ඇති මේ draw arc කියන එක අරන් බලමු. ඒක මේ විදිහට arc එකක් ඇඳිනවා. arc එකක් කියන්නේ මේ විදිහට වක්‍ර සරල රේඛීය එකක් නෙමෙයි, වක්‍ර විදිහට ඇඳින්නේ. මම ඒක ending point එකෙන් ආයෙ තවත් ලයින් එකක් ඇඳිනවා කනෙක් කරලා. තවත් ලයින් එකක් ඇඳින්න පුළුවන් මේ විදිහට. හරි. අන්තිම ලයින් එකක් කනෙක් කරලා පස්සේ මේ විදිහට ෂේප් එකක් හැදුනා. ක්ලෝස් ෂේප් එකක් ආයෙත් ඔටෝමැටිකලි ෆිල් එකක් ගත්තේ ඒකයි. මේ ඇදිච්ච ෂේප් එකෙත් අපිට පේනවා මෙන්න මේ විදිහට මේ පොඩි පොඩි ඩොට්ස් තියෙනවා. ඒක කනෙක්ට්ලා තියෙන්නේ මේ ලයින් වල කෙළවරවල වල. අපි බලමු මේ වගේන් කරන්නේ මොකද්ද කියලා. මේ වගේන් කරන්නේ ඇත්තටම ඩ්‍රැග් කරලා ෂේප් එක වෙනස් කරන එකයි. ඕගොල්ලන් මේ ෂේප් එකේ මේ වගේ ෂේප් එක වෙනස් කරන්න අවශ්‍ය නම් මේ කනෙක්ටර්ස් කියන එකේ draw connectors කියන එකේ මේ වගේ පොඩි arrow එකක් තියෙනවා. arrow එක click කරන්න මෙන්න මේ වගේ connection point කියලා එකක් තියෙනවා. ඒක select කරන්න. මේ connection point එක ගත්තට පස්සේ මේ object එක select කරලා ඒ connection point වලින් මේ වගේ ඇදලා වෙනස් කරන්න පුළුවන්. මෙතනමුත් ඇදලා වෙනස් කරමු. මෙන්න මේ විදිහට ෂේප් එක ඔයගලන්ට අවශ්‍ය ආකාරයට පොයින්ට්ස් වලින් ඇදලා මේ වගේ කස්ටම් ෂේප් එකකට වෙනස් කරගන්න පුළුවන්. මෙතනදී මම තවත් දෙයක් කියලා දෙන්න. ඒ තමයි අපි ලයින් ටූල් එක ගමු. ආයි මේ ලයින් ටූල් එක මේ ඇඳලා පස්සේ මෙන්න මේ විදිහට කනෙක්ට් කරමු.
හරි. දැන් තනි එකක් විදිහට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා මේ ලයින් එක කරකවන්න බෑ. දැන් මේ කෝණයක් සිලෙක්ට් කරපුවම මේ ලයින් එකේ ඇන්ගල් එක වෙනස් කරන්න කරකවන්න බෑ. එතකොටත් කරන්න තියෙන්නේ ආයෙත් අර draw connectors කියන එකේ මෙන්න මේ යටි මෙතන icon එක connection point කියන tool එක අරගෙන මේ කතරයක් වගේ තියෙන එක අරගෙන ඒකෙන් මේ වගේ කෙලවර අල්ලලා මෙන්න මේ වගේ line එක එහාට මෙහාට කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ connection tool එකක් අරගෙන මේ shape එකක් ටික ටික වෙනස් කරන්න කොහොමද කියලා. මේක වෙනස් කරන්න අවශ්‍ය නම් මේක වෙනස් කරනවා. ආයෙත් line tool එක ගන්න මේ වගේ select කරා connection point එකක් උඩ මේ වගේ යන්නා. එතකොට ඒකත් connect වෙලා ඉන්නේ. ඒ ඇඳ ලයින් එකත් වෙනස් කරන්න ඕන. ආයෙත් ඒ ඇඳපු lines ටික select කරා draw connectors කියන මේ tool එක ගත්තා. ආයෙත් මේ වගේ ඒ connect එක select කරලා මේ වගේ line එක එහා මෙහා කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ line tool එකක් පාවිච්චි කරලා connectors උත් පාවිච්චි කරලා සරල shape එකක් හදාගන්නේ කොහොමද කියලා.